AdaDerana Satya Prathamen Pravruthi Sanskaranaya Varuna Sanjeevaliyanage Prakashaya Lahiru Jayawardana AdaDerana Pradhana Puvat Sirasthala Berlin Global Samuluwa Ada Janapathige Sahabhagithwayen Arambhe අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් සමග පුද්ගලයෙකු දෙහිවලදී දැලේ. ත්‍රස්ත විරෝධී සහ සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත් ලබන තුන්වැනිදා පාර්ලිමේන්තුවට. නව බදු පැනවීමක් මුල්ලර මුදල අපේක්ෂා නොකරන බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි. ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් ගැන සෑබැලිය යුතු බවට ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්. AdaDerana දේශීය පුවත් Big story. Bartamana, Buddhishapalinika Saha, Artika Biogabalta Visanum Savima Sandhavane, Elamatame, Golia, Mulapiri Makwane, Berlin Global Samulu, Adaram Bavanava. Ida Sahaba gave him a Sandha, Jana the Padirani Vikramasinga Mahata, Ye Aluima, Germany Bala Pita to Gustivana. Memasamulu, Ratawal Rasaka Rajanaikin gave Sahaba twin Saha. අද සහ හෙට යන දිනවල තුල ජර්මනියේ බර්ලින් වරදී පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමටද නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සිය ජර්මන් නිල සංචාරයේදී එරට චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා මෙන්ම ජර්මනියේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ Vanicha Saha Karmanta Mandala Sangame Samajik in the Hamavi Saka Chopavati, but Sarasum Karati Bawai, Janadipati Madde Anshe Pavasui. The Big Story October Masi, Palamu Parliament Satidi, Trust the Virudi Panatkidum Pada Saha, Bargata Kremavala, Surakshita Bhave Pilibando Panatkidum Padu, Sabavati Ripat Kremat Tirne Kratibinava. Parliament October Masatun Munada Sita Haiwana Dakwara Swim at Nimit Babai, Parliament to Sunday in the Department to Pevasui. Parliament to Kati to Pilbada Karaka Sababa Katanaika Bahindiapa Abivar the Mahataki Pradana Pin Pevatiatre, Edi Mimapanat Kedu Pat Sababati Diripat Kirimit, Tiranakarati Babasandahan. Itamatarwe Labana Masa Haiwanda, Artikarbudi Hitwin, Rotikin, Rataharia, Mepravatawe Pilibanda, Parliament to Viva the Akpavati under the Parliament to Kati to Pilbada Karaka Sababu, Tiranakarati Beneva. Better Samaj Mati and Yamanaparat Kitum Patapilibandu, Sri Lanka, Manu Himikam Commission Sababe, Nirikshana, Kadinamin Idripat Krim and Kadi to Kandababe, Imasababe Kumsaris, Nedikjan, Nimalji Punjiva Mahata Pavasanaba. Eman Nirikshana, Mavenivit at Sakaskaravas and Babai, Hatton Pradishi, Madi with the Hastakumin, Hitima Pavasui. කොමිසමය තියෙන බලතල මත යම්ම ප්‍රධාන පනත් ආදිය ගේනකොට ඒ සම්බන්ධ රජයට තමන්ගේ උපදෙස් ලබා දීම නිරීක්ෂණ ලබා දීම පනත යටතේ කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ පෞද්ගල කාලේ ගෙන ආපු ප්‍රතිත්ස්තවත් පනත ගැන අපේ කොමිසම නිරීක්ෂණ අපි ඉදිරිපත් කරනවා. ඊටමතර මේ සමාජ මාධ්‍ය නියාමනය කියන පනත පිළිබඳව. ඒකෙන් නියාමනයක් අවශ්‍ය වෙනවා ඒ තියෙන සමහර කාරණා පිළිබඳව. මොකද නියාමනය කියන කාරණේ මත ඉඳගෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් වෙන විදියට හා ඒක අවභාවිතා කරන්න ඉඩ සැලසෙන විදියෙ ඒවා මේ කරනවා ඒක බරපතල කාරණයක් ඒ සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ අපි ඉදිරිපත් කරන්න කටයුතු කරනවා දැන් මේ නිරීක්ෂණ සකස් කරලා තියෙනවා ඒක මේ සතියේ නතුරුම වගේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු මෙතිවන්න නොපැවැත්වීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජීපුන්චි හේබා මහතා අදහස් පළ කළා අපේ තියෙන ජාත්‍යන්තර රාජ්‍ය අත්සන් කරපු සම්මුති මානවික විශ්ව ප්‍රකාශනයේ ඉඳලා සිවිල් ආදේශපාලන සම්මුතියේ ඉඳලා සමාජාතික සංස්කෘතික සම්මුතියේ ඉඳලා ඒව තුල මැතිවරණ නියමිත වෙලාවට පැවැත්වීමක් විද්‍යාසාද මැති පැවැත්වීමක් මානව අයිතියක් හැටියට සඳහන් වෙනවා. ඒ මහජන නියෝජිතෝ තමන්ගේ පත් කරගන්න මිනිසුන්ට තියෙන අයිතිය රකින්න ඕනේ කියලා ඒක සඳහන්. ඒක අපේ ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙන. ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන මැතිවරණ පැවැත්වීමත් ඒ වගේම දැනට දින නියමයක් නැතුව කල් දාලා තියෙන පළාත් ජාතින්ද්‍ර මූලර මුදලේ නිරීක්ෂණ පරිදි රජයේ බදු ආදායම ඊරණංවා ගැනීමට නිසි බදු පරිපාලන ක්‍රමවේදයේ කඩිනමින් ක්‍රියාවට දැන්වීත බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්ය ප්‍රියංගදුන් සිංහ මහතා පවසනවා.
අධ්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බව ඊ පැවති මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් ප්‍රකාශ කළද රටේ බදු ආදායම පිළිබඳව සෑහීමකට පත් නොවන බව ඔවුන් සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී මහාචාර්ය ප්‍රියංග දනුසිංහ මහතා පැවසුවේ ජනතාව වෙත නව බදු පැනවීමකින් තොරව බදු ආදායම වැඩි කර ගැනීම සඳහා මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි. ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ලංකාව යම් ආර්ථිකත්වයක් අත්කරගෙන තියෙනවා ආර්ථිකීකරණයට අදාළව. නමුත් ලංකාව සම්පූර්ණයෙන්ම ආර්ථික අර්බුදයෙන් තවම මිදී නොමැති කියන කාරණාව අවධාරණය කරලා තියෙනවා. ලංකාව අපේක්ෂිත බදු ආදායමට වඩා පහළ බදු ආදායමක් තමයි මේ කාල සීමාව තුළදී ඇතු කර ගැනීමට සමත් වෙලා තියෙන්නේ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරලා තියෙනවා බදු ආදායම වැඩි කර ගැනීමට අදාළව මූලික කාරණා තුන අලමු යන්න තමයි විශේෂයෙන්ම බදු පරිපාලනය ශක්තිමත් කිරීම කියන කාරණාව. දෙවන කාරණාව තමයි විශේෂයෙන්ම බදු සහන ලබා දීම අහෝසි කළ යුතුයි කියන කාරණාව. තුන්වෙනි කාරණාව තමයි බදු මගහැරීම කියන එක බදු ආදායම වැඩි කිරීම සඳහා අවශ්‍යම ලංකා රජය විසින් ඉදිරි කාල සීමාව තුළදී හනිහනිකට කළ යුතු කාරණා විදිහට මේ කරුණු මූලික වශයෙන්ම අවධාරණය කරලා තියෙනවා. ඉන්දු කැනඩියානු රාජ්‍යතාන්ත්‍රික අර්බුද හමුවේ කැනඩාව ත්‍රස්තවාදයේ ක්ෂේම භූමියක් බවට විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි මහතා සිදු කළ ප්‍රකාශය ඉතා බරපතල බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබු රහ්මාන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු පැවසුවේ නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙකු එවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා ඉදිරියේදී වැරදි ප්‍රතිපිපාක අත්විඳීමට සිදුවනු ඇති බවයි. කැනඩාවයි ඉන්දියාවයි අතර යන මේ ගැටලුව සම්බන්ධයෙන් අපි දැක්ක අපේ විදේශ ඇමතිතුමා ඉන්දියාවේදී ප්‍රකාශයක් කරනවා කැනඩාව කියලා කියන්නේ ත්‍රස්තවාදීන්ගේ ක්ෂේම භූමියක් කියලා. මං හිතනවා ඉතාම බරපතල ප්‍රකාශයක් විදේශ ඇමතිවරයා මේ කළ තිබෙන. අනවශ්‍ය ආකාරයේ රටවල් දෙකක් අතර යන ගැටලුවකදී එතුමා මැදිහත් වෙලා තිනවා. එතකොට දැන් එතුමා මැදිහත් වෙලා මේ කැනඩාව සම්බන්ධයෙන් මේ කරලා තියෙන ප්‍රකාශය අනිවාර්යෙන්ම අපි නොබැඳි රටක් හැටියට, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන රටක් හැටියට අනිවාර්යෙන්ම අපිට ඒක පාන. අපි මේ කණ්ඩ නැතුව බොන්න නැතුව මෙහේ අපි කිඳිරි ගගාමේ ඉන්නේ. මෙතුමා ගිලා ලොකු ටෝක් දෙනවා ඉන්දියාවේ. අපි දන්නවා කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් කැනඩාවේ වාසය කරනවා. එතකොට මේක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් රටවල් දෙකක් අතර යන ඝට්ටනයකදී එතුමා අපේ රටේ විදේශ ඇමතිවරයා හැටියට ඒකට තව වගකීමෙන් එතුමා ප්‍රකාශයක් දෙන්න ඕනේ. කෙසේ වෙතත් LTTE ත්‍රස්තවාදයේ පැවති සමයේ ඊට පක්ෂව විවිධ ක්‍රියාකාරකම් සිදු කළ රාජ්‍යයන් පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය අනුමත කරන බව SM චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සඳහන් කළා. කැනඩාව පිළිබඳව අපි කතා කරනකොට ත්‍රස්තවාදී පැවතිච්ච වෙලාවෙත් අපේ රටේ ත්‍රස්තවාදයට යම්කිසි උදව්වක් ලැබෙන ආකාරයට තමයි හැසිරුනේ. ඒක කවුරුත් ලෝකේ දන්න දෙයක්. අදත් ඒ වාගේ තමයි. අදත් මේ රටේ යම් ප්‍රශ්නවලට ඇඟිලි ගසන රටක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපේ රටේ මේ තියෙනවානේ අපේ බහුමික අඛණ්ඩතාවය, සොයරිභාවය, නිදහස, මේක නිදහස් රටක්, මැදපෙළිවත යන රටක්. මේ රටට අනවශ්‍ය විදිහට ඇඟිලි ගසමින් අපේ පාලනයට, සමාජයට යම් ප්‍රශ්න එන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ ඒ දේවල් කැනඩාව විසින් නිරන්තරයෙන්ම කරන මේ විදේශ ඇමතිතුමා ප්‍රකාශ කරේ ඇත්ත කතන්දරය, ඇත්ත කතාවක්. කැනඩාව වගේ ලොකු රාජ්‍යයක් පාලනය කරන නායකයෝ ඉතා මධ්‍යස්ථ වෙන්නේ. මැදිහත්ව බලන්න ඕනේ හැම රටක් දිහා. ඉන්දියාව විතර නෙවෙයි අපේ කුඩා රටවල් දිහාත් බලන්න ඕනේ. නොබදි ප්‍රතිපත්තිය රකින්න පුළුවන් නම් කැනඩාව පිළිබඳව ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අයිස් මද්රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.10ක් සමග සැකකරු අත්අඩංගුවටගෙන තිබවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. ඔහු සතුව තිබී මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 150,000කට අධික මුදලක්ද එහිදී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු 39 හැවිරිදී දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා. හෘදරෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපිපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය මාධ්‍යයේ බොනුවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ෂෙරින් බාලසිංහ මහත්මිය පවසනවා. ඒ පින්වත්නි 2020 වසරේදී රජයේ රෝහල්වල සිද වූ මරණ වලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රජාවෛද්‍ය විශේෂඥ ෂෙරින් බාලසිංහ මහත්මිය මෙම අදහස් පළ කළා.
2020 වසරේ රජයේ රෝහල්වල සිද්ධ වෙන මරණ දැක්කොතින් 52%ක්ම වෙලා තියෙන්නේ මේ ඉස්කිමික් හાર્ට් ඩිසීස් නිසා. ඉස්කිමික් හાર્ට් ඩිසීස් නිසා 2021 රජයේ වෛද්‍ය රෝහල්වල රෝහල්ගත වෙන සංඛ්‍යාව සහ මරණ දෙකම සඳහන් වෙලා තියෙනවා. අඩු වයස් කාණ්ඩයේ කියන්නේ වයස අවුරුදු 18යි 28යි අතර ඒ වගේම වයස අවුරුදු 29යි 39 අතරත් කාන්තා පිරිමි ඒගොල්ලෝ මේ ඉස්කිමික් හાર્ට් ඩිසීස් නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ වගේ සෑහෙන කට්ටිය මිය ගිහින් තියෙනවා. ඉතින් මේක ඇත්තට අපට මේක ලොකු ප්‍රශ්නයක්. ගනුදුරු කරුවන්ට පරුෂ වචනින් බැනමැදුණු බවට චෝදනා එල්ල වූ අකුරස සමරුද බැංකුවේ කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද දිනේ තමාට ලැබීමට නියමිත බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය අනුප පස්කල් මහතා පවසනවා. මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් පසුගියදා අදාළ ප්‍රදේශයට පිටත් වූ අතර ඔවුන් විසින් මීට අදාළ වාර්තාවක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ. එ අනුව එම වාර්තාව අද දිනේ තමා වෙත ලැබුණු පසු එහි දක්වා ඇති කරුණු අනුව ඉදිරි පියවර ගන්නා බව අනුප පැස්කෝල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. පසුගියදා සමෘද්ධි නිලධාරිනියක් පරුෂ වචනෙන් බැනවැදීමක් අපි සමාජ මාධ්‍ය හරහා දැක්කා. සිද්ධි සම්බන්ධයෙන් මේ වෙනකොට මොන හරි තීරණයක් කරන් තියෙනවද? මේ නිලධාරින් ඉන්නවා 24000. රට පුරාම වැඩ කරනවා. රට පුරාම බැංකු වලින් ණය ආධාර ලබා දෙනවා. එතකොට තවත් වැඩ කටයුතු නිවාසි ඉදිකිරීම, එතකොට ශිෂ්‍යත්ව ලබා දීම, විවිධාකාර දේවල් කර. ඒ අතර එක නිලධාරියෙක්ගේ සිද්ධියක් තමයි යොක. ඒ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණය කරලා තින් අපිට වාර්තා ලැබෙනවා දැන්. ඒ අනුව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. වාර්තාව තුල තමයි චෝදනා තියෙන්නේ. ශුද්ධ වූ මොහොමඩ් නබිතුමන්ගේ ජන්මදිනයේ හෙවත් මිලාත් උන් නබි උත්සවය අදටයේදී තිබෙනවා. ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශකයේ තුන්වන මාසයේ වන රබිඋනිල් අලව් මාසයේ අදවැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබිනායකතුමන් උපත ලබා ඇති බවයි ඉස්ලාම් දහමේ දැක්වෙන්නේ. සියලුම මනුෂ්‍යන් සඳහා ප්‍රේමයේ සහ සාමයේ පණිවිඩ ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්ත්‍රවරයා වන මොහොමඩ් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන තෝතයා ලෙස සැලකින බවද සඳහන්. මනුෂ්‍යත්වෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැප වූ නබිනායකතුමන්ගේ උපන්දිනය ලෝපුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනේ මහත් උත්සවාකාරයෙන් සහ ආගමනුකූලව සමරනවා. දෙවිනේ පළාත් සහ දිස්ත්‍රික්ක බොහොමයකට අද දිනේ මිලිමීටර 100ක්ම වූ තද වෙස ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යනිතු කාලුගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ බස්නාහිර සහ සබරගම පළාත්වලත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රදේශ කීපයකට තද වෙසි ඇතිවිය හැකි බවයි. අදදරණ කෙලිබිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකින් බිහි කිරීම සඳහා භාවිත කරන නිදියන්න සම්බන්ධයෙන් සොයබැලිය යුතු බව ක්‍රීඩා මාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව සහ දක්ෂතාවය පවතින බවයි හෙදෙම් පවසන්නේ. අදත් මම විශ්වාස කරනවා ඉන්දියාවටත් පහර දෙන්න පුළුවන් ක්‍රීඩාවෙන්. අර්ජුන් රන්තුංග මැතිතුමාලා කාලේ ඉන්දියාවට දුවන්න ගැහුවා ක්‍රිකට්. ඉතින් ඒ යුගේ නැවත ගේන්න පුළුවන්. පකිස්තානයේ බොහොම ප්‍රබල කණ්ඩායමක්. පකිස්තානට දිගින් දිගටම අපි ගහනවා. හැබැයි වෙලාකට මට හිතෙනවා ක්‍රිකට් පිටියේදී ඉන්දියාව කියන නමට බය වෙනවා. ඒක වෙන්න අවශ්‍ය නැහැ. මේ කණ්ඩායම ලෝක ශූරයෝ විදියට මම විශ්වාසයි. ප්‍රතිඵලයේ ගේන්න තියෙන්නේ මේ ලෝක කුසලානේදී ක්‍රිකට් එක. අද ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අසීමිත මුදල් ප්‍රමාණයක් ලැබෙන. තව ෆ්‍රැන්චයිස් තරඟාවලි තියලා වත් මුදල් ප්‍රමාණයක් ගේන්න පුළුවන්. මේ වැඩකාරයෝ ටික හොයන්න ක්‍රිකට් එක වැඩ කරනවාද කියන එකයි මට තියෙන ප්‍රශ්න. ඒකෙ හින්දා අති දක්ෂයෝ අර පුහුණු කරුවෝ එදා එයාලගේ අර අතේ කැපවීම කැක්කුමත් එක්ක හදපු ක්‍රීඩකයෝ තමයි මේ රටේ වැඩියෙන් ඉන්නේ. එදාට වඩා මුදල් තියෙනවා. ක්‍රීඩකයින්ට හොඳට මුදල් එනවා. ඉතින් ඒක හොඳයි. අද දිනන ප්‍රවෘත්ති සමාප්තයි. මේලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. අද දෙරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ